වසර දෙකකට පසුව සිදු කෙරෙන නඩත්තු සහ මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය ඊය මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ජලාශයට මුදා හැරීම සිදු කෙරෙනවා. ජලය ඉවත් කිරීමෙන් පසු අද උදෑසන වන විට පොල්ගොල්ල ජලාශය දිස් වූ අයුරින් මේ ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ ලින්කා ERC 80 ඊළඟ පරම්පරාවේ e-scooterය. ජලාශය ගේට්ටු පද්ධතිය සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් රජරට ප්‍රදේශයට මහවැලි ජලය යොමු කෙරෙන උමං මාර්ගයේ ඔස්සේ ජලය ගලා යාමක් සිදු නොවීම නිසා උකුවෙල විදුලි බලාකාරයේ විදුලි උත්පාදන කටයුතුද මේ වන විට නතර කර තිබෙනවා. පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු තිසර බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ එහි නඩත්තු කටයුතු අද උදෑසන මෙලෙස ආරම්භ වුණා. හත්වන දින අදම රාත්‍රයේ සිට අපි ජලාශය ජලය පෙර සූදානම් කරගත් පරිදි ජලය මුදා හැරලා නඩත්තු කටයුතු දැනටමත් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපිට ප්‍රදේශයේ මහජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ ජලාශයට බැසීමෙන් සහ මාළුවැල්ලීම වැනි ක්‍රියාවලින් වළකින ලෙස, මොකද ඒක මෙහෙමින්ම අනතුරුදායකයි. ඒ වගේම අද දින උදේවරුවේ සිට අපි සැලසුම් කළ නඩත්තු කටයුතු දැනට ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29 වෙනිදා හවස 6 පමණ වෙනකොට සීල් වැඩ කටයුතු නිමා කිරීමට. ඒ අතර ජල සම්පාදන මණ්ඩලය විසින් සැලසුම් කරගත් පරිදි ඔවුන්ගේ ජලය බෙදාහැරීමේ කටයුතු වරින් වර සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පොල්ගොල්ල ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමත් සමග මහනුවර සහ පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට අද සහ හෙට ජලය සැපීමේ හැකියාවක් නැහැ. එබැවින් එම දින දෙකේදී ආර්ස්පත්තුව, අකුරණ, ගලගෙදර, පූජාපිටිය, මැණික්කින්න, කුණ්ඩසාලේ, හාරගම, අම්පිටිය, දැන්නෙකුඹුර, මාවතගම, පාතදුම්බර යන ප්‍රදේශවලට ජලය නිකුත් නොකෙරෙනු ඇත. මේ අතර පොල්ගොල්ල ජලාශයේ ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමත් සමග එහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් යාවට ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි පොල්ගොල්ල ජලාශයේ භාර කාර්යභාර ඉංජිනේරු තිසර බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.